කොඩුවෝ මත් පත්තරයකුත් දාලා වැඩ ඉන්ද කියලා ගිලම් පස එකක් හදලා ගෙනත් දුන්න. එතකොටම පොලිස් නිලධාරියු දෙන්නෙක් කෙනවා කඩේට ඉස්සරහින් පේන. එක මුස්ලිම් ළමයෙක් අනිත් ළමයාට කියනවා එක පොලිස් කොත්තුවක් දාපන් පොලිස් කොත්තුවක් දාපන් කියලා කිව්වා. ඒ ගමන මං එන්න කිව්වා ළඟට. මහෙන් එන්න මහෙන් පොලිස් කොත්තු. ඒ ගමන කොල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මේ අයකින් හරි කරදරයි. හැමදාම ඇවිල්ලා නිකන් කාලා යනවා. සල්ලි දෙන්නේ නැහැ. ඒ හින්දා අපි මිනිස්සු කොත්තු කාලා ඉතුරු කරන ඒවා තියෙනවානේ. එව්වා ඔක්කොම එකතු කරලා බේසමකට දාලා තියෙනවා හැන්දෑ වෙනකම් බේසමකට දාලා එකතු වෙන එව්වා අර තැටියට දාලා ගහලා ඔවුන්ට දෙන්න කියලා. මට ලැජ්ජා හිතුණා මේ ජරාව කණ්ඩ වෙලානේ මේ පොලිස් නිලධාරියන්ට. තමන්ගේ යුනිෆෝම් එක නිලය අභිමානය ගැන නොසලකා කප්පන් කණ්ඩ ගියාම ඌරාගෙන කණ්ඩ ගියාම ජරාව කණ්ඩ ගියපුවාම ජරාවම කණ්ඩ වෙනවා කියන එක පෙවුණා. ඈ හිඟන්නේ කුටවත් දෙන්නේ නැහනේ පුතා. හිඟන්නේ කුටවත් දෙන්නේ සාමාන්‍යයෙන් එහෙම දෙයක් දෙන්නේ බල්ලෙකුට පූසෙකුට. බල්ල පූසු ගානට වැටුණා. අච්චර උත්තරීතර සේවයක නියැලෙන මේ රාජ්‍ය සේවකයා පුතා පහත් තැනට වැටෙන්න එච්චර වෙලා යන්න. අවුරුදු 50ක් 60ක් 70ක් ගොඩනගාගෙන ආපු අභිමානවත් පුණ්‍යවන්ත ජීවිතය එක අසුරු සැනින් වරදක් කරන්නකෝ ඉවර. මං අර පෙර මතක් කරපු ස්වාමීන් වහන්සේලා ඇත්තටම අවුරුදු 50ක් 60ක් මේ සම්බුද්ධ ශාසනය ආපු බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉවරයි නේද? ඒක ඉවරයි. පරිණත වෙත්ම තමන්ගේ සිද්ධ වෙන යම් වරදක් තියෙනවා නම් ඒක අතාරින්න මහන්සි ගන්න ඕන. බාල පරම්පරාවකට ආදර්ශ සම්පන්න වෙන්න ඕන. එතකොට තමයි මේ මිනිස්කමේ වටිනාකම් තම භූමිකාවට අනුව ලෝකයට බෙදන්න පුළුවන්. එහෙම නැති වුණොත් පුතා පහත් තැනකට වැටෙනවා. ඒකෙන් අත මිදෙන්න පහත් කම් පිළිබඳව එකින් එකට විස්තර කරන්න ඇවැසි නෙමෙයි. මේ රටේ පහත් භාවයට පත්වෙන ක්‍රියා ඔබ දන්නවා. ඒ කවුරුන්දයි කියලත් ඔබ දන්නවා. රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා යාචකයා දක්වා බැලුවහම අපිට දිස් වෙනවා. ගිහි පැත්තේ ආගමික නිකාය තුනක නායකයෝ දිහා බැලුවාම අපට පේනවා ඒ බව. එයිද හොඳට අවබෝධ කරගෙන ගිහි පැවිදි දෙපාර්ශවයම මිනිස්කමට ගැළපෙන තම උත්තරීතර මේ මනුස්ස ජීවිතයේ යහපත් දෙයක් කරලා මැරෙන්න මහන්සි ගන්න පහත් නීචයකු වසලයකු රොඩියකු නොවී